යාපනයේ විශ්වවිද්‍යාලයේ වසර 46කට පසුව අලුතින් නිදිකල නව ගොඩනැගිල්ල අද පෙරවරුවේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිසු අයිතියට පත් කෙරුණා. මේ සඳහා වැය කළ මුදල රුපියල් මිලියන 942ක්. සිසුන් 1200කට උපාධි සහ පශ්චාත් උපාධි සායනික පුහුණුව ලබා ගැනීමට මෙමකින් පහසුකම් සලසා තිබෙනවා. ජාත්‍යන්තර පරීක්ෂණ පහසුකම්ද ඊට ඇතුළත් අතර නවීන තාක්ෂණික පහසුකම් වලින් සමන්විතවයි නව ඒකකයේ ස්ථාපිත කොට ඇත්තේ. නව ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කළ ජනාධිපතිවරයා ඒ නිරීක්ෂණ චාරිකාවකද නිරත වුණා. අනතුරුව පැවති උත්සවය ඇමතු ජනාධිපතිවරයා යුද්ධය නිසා උතුරු නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩනමින් අවසන් කර එම ජනතාවටද සංවර්ධනයේ ප්‍රතිලාභ ලබා දෙන බව කියා සිටියා. I want Jaffna to have an excellent health system so that we will in not only in Colombo, the south, in the north and the central areas immediately have good national hospitals. යාපනයේ දිස්ත්‍රික්කයට ජාතික රෝහල් දෙන්න කියලා ඔබ සියලු දෙනා රජෙන් ඉල්ලා තිබුණා. කරාපිටි රෝහල ජාතික රෝහලක් කිරීමට කැබිනට් මණ්ඩලය ගිය සතියේ අනුමැතිය ලබා දුන්නා. ඒ වගේම මීළඟ ජාතික රෝහල බවට පත් කරන්නේ යාපනයේ රෝහලයි. කොළඹට පමණක් නෙවෙයි දකුණ උතුර සහ මධ්‍යම පළාත්වලත් හොඳ රෝහල් පද්ධතියක් ඇති කරන්න ඕනේ. මම මෙවර යාපනයට පැමිණියේ රෝහල් කිහිපයක නව ගොඩනැගිලි විවෘත කරන්න. ඇතැම් අය මගෙන් අහනවා ඔබ නිතරම යාපනය යන්නේ ඇයි කියලා. අගමැති වෙලා ඉදිත් ජනාධිපති ලෙසත් මම නිතරම මෙහි එන්නේ යුද්ධය නිසා උතුරට නැගෙනහිරට බලපෑ ප්‍රශ්න කඩිනමින් අවසන් කරන්න. යාපනය ඇතුළු උතුර වේගෙන් සංවර්ධනය කිරීම දැඩි අවශ්‍යතාවක්. සංහිඳියාව ගොඩනැගීම, අතුරුදන්වුවන්ගේ ගැටලුව, වන්දිගෙවීම් සත්‍ය හා ප්‍රතිසන්දහන සම්බන්ධයෙන් අප ගත යුතු පියවර රැසක් තියෙනවා. මෙම සියලු ගැටලුවලට විසඳුම් ලබා දිය යුතු කාලය මෙය බවයි මගේ විශ්වාසය. ඒ සඳහා සියලු දෙනා සහයෝගය දෙයි කියන එක මගේ බලාපොරොත්තුව. උතුරු පළාත ඉහළ සංවර්ධන විභවයක් පවතින පළාතක්. මේ පළාත තුළ ඉහළ පුනර්ජනනීය බලශක්ති හැකියාවක් තියෙනවා වගේම ශ්‍රී ලංකාවේ ප්‍රධාන බලශක්ති මධ්‍යස්ථානයක් ලෙස ගොඩනැගිය හැකි ඉහළ වටිනාකම් ඇති අපනයන කෘෂිකර්මාන්තයක් රට තුළ ඇති කිරීමේ ක්‍රියාවලියේදී උතුරු පළාතට හිමිවන්නේ වැදගත් තැනක්. ඒ වගේම මේ පළාතේ ගොවියොත් හොඳ හැකියාවක් තියෙන පිරිසක්. කංකසන්තුරේ මාන්කුලම් ඇතුළු ප්‍රදේශවල නව කර්මාන්තපුර ඇති කරන්නත් අපි සැලසුම් කරලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයේ අතිනුත් උතුරු පළාතට හිමිවෙන්නේ ප්‍රමුඛ ස්ථානයක්. මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වීමේදී යාපනය ඇතුළු උතුරු පළාතම විප්ලවීය වෙනසකට ලක්වන බවයි මගේ විශ්වාසය. මේ වෙනකොට විශ්වවිද්‍යාලයේ ඉන්නේ 2002-2003 ඉපදුණු දරුවන්. ඔවුන්ට හොඳ අනාගතයක් නිර්මාණය කර දිය යුතුයි. ඔවුන් අනාගතය ගැන දැඩි උනන්දුවක් දක්වනවා. ඒ අනාගතය ගොඩනගලා දෙන්න නම් නව ආර්ථික රාමුවක් තුළ වේගවත් සංවර්ධනයක් කරා යාමට නීති ගෙනීම අත්‍යවශ්‍යයි. මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා කියා සිටියේ ධාවනය කළ නොහැකි වාහනයක් බාරගෙන ඒ ප්‍රවාහනය සඳහා සුදුසු තත්ත්වයට පත්කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමත් වූ බවයි. ගොඩනැගූ රට ඉදිරියට ගෙන යා හැක්කේද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට බව අමාත්‍යවරයා කියා සිටියා. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අග්‍රාමාත්‍යවරයා වශයෙන් කටයුතු කරන සමයේ සිටම උතුරේ මෙන්ම නැගෙනහිර සංවර්ධනය සඳහාද කැපවී ක්‍රියා කළ බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා කියා සිටියා. යාපනයේ විශ්වවිද්‍යාලයේ වෛද්‍යපීඨ ගොඩනැගිල්ල උතුරට පමණක්ම නොව රට වෙනුවෙන්ම කළ හොඳ ආයෝජනයක් බවයි සුමන්තරන් මහතා ප්‍රකාශ කළේ. 2005 වසරේදී රනිල් වික්‍රමසිංහ මහතාගේ ගමනට බාධා කළේ උතුරු විය හැකි වුණත් ඒ පිළිබඳ උතුරේ ජනතාව පසුතැවිල්ලෙන් පසුවන බව සුමන්තරන් මහතා කියා සිටියා. උතුරු පළාත ආණ්ඩුකාර PSM චාල්ස් මහත්මියද මෙහිදී අදහස් පළ කළා. ප්‍රදේශීය දේශපාලන අධිකාරිය රාජ නිලධාරීන් අතුරු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.